ඒ මොදි වට මේ මොනවාද ඔය මේ රස තඩි ගන්න තඩු මගේ ජාමෙත් බේරන මෙල්කෝ රස කිරිතේ හඳුන්වා දෙන මෙල්කෝ රස කිරිතේ දේ වෙනුවෙන්ම උපන් කිරි තීරණ දෙකක් තිබුණා ජීවිතේ මට එකක් ජීවිතේ නැති කරගන්න එක අනිත් එක කරපු නැති එකම දේ තමයි පැවිදි වෙන එක දර අපි මේ බොහොම මේ ඔය ආලුවෙක් විදිහට හිතන්නේ ආලුව දෙන්නේ කතර මේ සංවාදයක් කියන්නේ මම යනවා ගෙදර එතන මෙයා කියන මට තේරෙනවා ඔබ කියන එක එහෙනම් මට දැන් එන්න බෑ එතන මම ඇහේ මට කාලෙකට ආරංචි වෙනවා තිස්ස අයන්ල මේක යාළු වෙලා ඊට පස්සේ මම හිතන අපරාය දැන් ආයි මෙයාට දෙන්න විදිහ chance එක මෙයා ආයි නැති වුණා දැන් ඒක තමයි ස්වභාවය කියන්නේ ඇදලා ගන්න තමයි බලන්නේ හවසට ඉන්නම් බෑ ඉන්නම බෑ ගෙදරම යන්න කියලා කියන ඵලයන් මොකක් හරි දීලා ඵලයන් ඵලයන් තමයි එහෙම ඒකම දා කියන මාස දෙකක් තුනක් විතර මතකයි ලක්ෂ අටක් අටහමාරක් වගේ අප්‍රේල් මාසෙට ඩ්‍රග්ස් වලට විතරක් වියදම් කළා ආයුබෝවන් කියලා පිළිගන්නවා සියලු දෙනාටම මේ වසර ඉවර වෙන්න යන්නේ ලංකාවේ බෞද්ධ වැඩසටහනක් කරන මාසෙකට බෞද්ධ වැඩසටහනක් කරන මගේ YouTube channel එක කොනාර් බ්ලොග් YouTube channel එකෙන් අද අපි එකතු වෙන්නේ මේ උදුව පොයත් එක්ක පුංචි සංවාදයකට එකතු වෙන්න ඒ සඳහා කල්යාණ මිතුරු අර බුදුහාමුදුර කියලා දිනා මොන දේ නැති වුණත් මිතුරෙක් හොයාගෙන ජීවිතේට එහෙම නැත්තම් තනියම ජීවත් වෙන්න කියලා ඉතින් මේ මිතුරු දෙදෙනෙක් ඒ කාලේ අද දෙන්නම එකම මගක ඉතින් අපි කතා බහ කරමු මේ කාලේ කොහොමද ඒ වෙනස දැන් කොහොමද තේරෙන්නේ කියලා අවසර අපේ හඳුරනේ අවසර අවසර අපේ හඳුරනේ අවසර අපේ හඳුරනේ යාළුවා ඒ කාලේ කොයි වගේද ඒ මතකයන් පොඩ්ඩක් මුලින් කතා කරමු ඒ කාලේ කියන්නේ අපි දෙන්න ඉස්සෙල්ලා හම්බුනේ 2012 12 මම මගේම ව්‍යාපාරයක් පටන් ගත්තට පස්සේ ඊපස්සේ අපි දෙන්න හම්බුණා අපේ ව්‍යාපාරය තුල එතකොට අපි ඒ කාලේ ඉඳලා තමයි අඳුරන්නේ ඒ කාලේ ඉඳන් අඳුරනවා ඒ අඳුරනකොට මේක දැන් ව්‍යාපාරය කියන්නේ ඔබ වහන්සේගේ ව්‍යාපාරිකේ මූලිකත්වය මේ වැඩ කරන්න අවශ්‍යකම එහෙමද මගේ ඔව් ඒ කියන්නේ මම ඇත්තරම මේ කියන්නේ මේ ව්‍යාපාරය කරද්දී මගේ හිටපු ඔක්කොම මේ අපේ සේවක පිරිස සහ මම අපි ඔක්කොම යාළුවෝ වගේ තමයි හිටියේ ඒත් ඇත්තරම ඒ කියන්නේ පවුලක් වගේ ඒතර ඒ හිටපු යාළුවෝ අතරින් මගේ ළඟම හිටපු යාළුවා තමයි තිස්ස තිස්ස එතකොට ඔබ වහන්සේ ඒ කාලේ නම චාමර චාමර ඉතින් මේ තිස්සයි චාමරයි එදැයි මේ තරමට මේ යාළුවෝ විදිහට ඉන්න මොකර වෙන හේතුවක් තියෙන්නේ නැති සහ දෙන්නම එකම තැනකට එන්න ඉතින් අපි ඒ කාලේ ඉතින් සාමාන්‍යයෙන් අපි ව්‍යාපාරේ පටන් ගන්නකොට 2012 තිස්සයි මමයි ඒ කාලේ තිස්සනේ නම එතකොට ඊට පස්සේ ව්‍යාපාර දිනුවලෙදි ඉතින් අපිට මිල මුදල් වලින් අඩුවක් තිබෙනවා එතකොට අපි ඇත්තටම එකතු වෙලා සමහර දවසල සතියන්තේ යනකොට ඉතින් ලක්ෂ 2ක් විතර අපි දෙන්න අරගෙන යනවා අරගෙන ගිහිල්ලා ඒක ඉවර කරගෙන තමයි ඉවර කරගෙන එක දවසකට මම හිතන්නේ මේ මද්ද්‍රව්‍ය වෙනුවෙන්නේ ඔව් එක දවසකට මද්ද්‍රව්‍ය වෙනුවෙන් සාමාන්‍ය කාලෙක වියදම් කරපු වැඩිම ගාණක් කියලා එක දවසකට මට මතක නැහැ කොහොම හරි අපි දෙන්න 2000 මම 16 තමයි පැවිදි වෙන්න ගියේ 2016 2015 අප්‍රේල් මාසේ අපි යාළුවෝ ඒ ඔක්කොටම يعني මේ එකතු වෙලා කොහොම හරි මට මතකයි ලක්ෂ 8ක් 8හමාරක් වගේ අප්‍රේල් මාසෙට ඩ්‍රග්ස් වලට විතරක් වියදම් කළා වියදම් කරා ඒත් එක්ක හිතුණා මේ හැම දෙයකම නවත්තලා මෙතන ඇන්රෙන්න නෑ ඇත්තරම මෙහෙමයි මට පෞද්ගලිකව මම පොඩි කාලේ ඉඳලා මට ඕනකම තිබුණේ සන්තෝෂේ හොයාගන්න ඒ කියන්නේ ඇත්තරම අපිට අම්මලා කියන්නේ උත් ඒකනේ එතකොට ඉගෙන ගත්තා රස්සාවල් කරා ඊට පස්සේ රස්සාවල් කරලා එතනින් එහාට ඇවිදලා බැලුවා ඊට පස්සේ තියෙන සමාජයේ තියෙන යම් කිසි දයක් කවුරු හරි කිව්වොත් මේක මෙහෙමයි මේක හොඳයි කියලා ඉතින් බීලා බැලුවා ඊට පස්සේ ඉතින් අනිත් දේවලුත් මම කරලා බැලුවා ඉතින් අත්තරම මට තේරුණා මේ දේවල් කරද්දී ආශ්වාදයක් තිබුණා ඒ වගේම දවස් ගණන් විඳවන්න වෙන ඊට පස්සේ ආදීනව තත්ත්වෙකුත් තිබුණා අත්තරම මට ඒ කාලේ අවුරුදු 2012 අපි يعني මම අත්තරම මේ 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 ව්‍යාපාරය පටන් ගත්තට පස්සේ සල්ලි අතරෙද්දී වියදම් කරද්දී ඒ අවුරුදු 12 13 14 15 16 අවුරුදු 5 ඇතුළත පහ අවසාන වෙනකොට මට අතුලාන්තෙම තේරුම් ගියා මගේ ශාරීරියත් මට අහිමි වෙගෙන යනවා වගේ මට තේරුණා يعني බොහොම ලෙඩ වුණා ඊට පස්සේ ડિප්‍රෙෂන් ඒ තත්ත්වත් එක්කයි මට තේරුණා ඒ දිගටම කරගෙන ගියොත් මේ යන විදිහ හරියන්නේ නැහැ කියලා. ඇත්තටම මට මගේ අතුලාන්තයේ මට සතුටක් හොයාගන්න මට භෞතික සම්පත් තිබුණා අපි ඔක්කොම ඒව පරිහරණය තිස්ස මම අපි ඔක්කොම එහෙම මේ මම
ඕනර් මේ මෙහෙම එහෙම කියලා එකක් තිබෙන හැබැයි ඔක්කොම එක විදිහට භෞතික සම්පත් පරිහරණය කරා. ඒ තුල මට ඕනකම තිබුණා. ඇත්තටම මගේ අතුලාන්තයේ තිබුණා ලොකු අඩුවක් පාළුවක් දැනුණා. ඒ කියන්නේ මෙච්චර සල්ලි තිබිලා ඇයි ඒ පාළු වෙන්න හේතුව? ඒක තමයි හේතුව. එතකොට ඇත්තටම මට ජීවිතේ කරන්න දේවල් දෙකයි තිබුණේ. එක්ක මට 2016 ඒ කාලේ එනකොට මට තීරණ දෙකක් තිබුණා ජීවිතේ. මට එකක් ජීවිතේ නැති කරගන්න එක. අනිත් එක කරපු නැති එකම දේ තමයි පැවිදි වෙන එක. ඒක මට සතුරු හොයන මම හැම දෙයක්ම මම කළලා තිබුණේ. මට ඒවයි මටම තීරුම් ගියා මේවයින් කරාට මට එහෙම මම හොයන සතුරු මේක නැහැ. ආශාවදී තිබුණා. ඒ ටොන් ගණන් ආදීනව හම්බුණා. දවස් 3 4 ඒ සමහර දවස්වලට අපි පාටි දැම්ම දවසේ මම කාමරෙන් එළියට එන්නේ නැහැ. පාටි දුනම දවස් 3 එක දිගට දානවා නිදා ගන්න නැතුව. හරි ඒත් එක්ක අපි යමු මේ පැත්තට. එතකොට කවද දැන් මේ මහාන වෙනවා මේ දේවල් අතාරිනවා කියලා දෙන මොන කාලේ? දැන් අවවාස දෙන්නට එහෙම නැහැ. අවුරුදු 25 දී වගේ 25 දී නෙමෙයි 24 දී 24 දී 25 දී වගේ තමයි සාමාන්‍ය හිතෙන්නේ එහෙම. නියම් ගෙදරින් කියලා තියෙනවා තාත්තුණත් කියලා තියෙනවා මෙහෙම ජීවිතේ මම වැඩි චමාරු වැටෙන්න එපා. ඒ කියන්නේ ඒ වගේ වචන කියලා තියෙනවා. ඒ කියන්නේ කසාද ජීවිතය ගැන ඒ හැම දෙයක් ගැනම තාත්ත මහාන වෙන්නත් කියලා තියෙනවා මුලින්. අවුරුදු 19 දී වගේ. එතකොට එතකොට මම මහාන කමට හරි බයක් තිබ්බේ. ඒ කියන්නේ ඒ කියන්නේ මහාන කම කියන එක තු මම දැක්කනේ මම පන්සල් ගියා මම කටින වලට සම්බන්ධ වුණා නෑ හැම දෙයකටම දාන වලට ඒවට සම්බන්ධ වුණාට මම හෙව්ව දේ එතන තිබුණ නැහැ මම දෙයක් හොදන ගියා දෙයක් හොයනවා يعني මට අවශ්‍ය දේ මම හොයනවා 1000 මොකක් හරි එතෙන්දි මට එහෙම දෙයක් හම්බුන් දැක්කේ නැහැ ඒකින්ද මම ඒකට බයක් සහ ඒක ඉගෙන ගන්න තියෙනවා පාඩම් කරන්න තියෙනවා පොත්පත් වලින් අනම්මනම් වලින් තමයි කියලා මහා ඒක මහා මං හරි කැමති නැහැ ඒකට يعني පොත් පාඩම් කරන්න මට නිකන් වහකෑව වගේ ඒ වගේ ඒක හින්ද මම ඒ කාලේ ඒ වැඩ කියේ නෑ මම ඉතින් මගේ ජීවිතේ මට පුළුවන් විදියට ඒක සතුට නිදහසේ ඉතින් හෙව්වේ මම මේ මිනිස්සේ ඉතින් ඒ කියන්නේ ඒ මිනිස්සේ ළඟ ඒක තිබුණා ඒ කියන්නේ තිබුණා කියන්නේ තරුණ වයසේදී මම හොයපු දේවල් මම දැකපු දේවල් මොකද මම ජීවිත රස්සාවල් මම හිතන්නේ මට මතකත් නෑ මම කරපු රස්සාවල් මට බොස්ලා හම්බෙලා තියෙනවා ඒ අතරින් විශේෂ බොසෙක් මට විශේෂ බොසෙක් එකකින්ද මම ඔහුත් එක්ක ජීවත් වෙන තීරණය කරගෙන උදව් කරගෙන මට පුළුවන් විදියට එහෙම තමයි අපි එකතු වුනේ. හරි. එතකොට මුලින්ම දෙන්නම් පන්සලට ගිහලා යන්නේ කොයි කාලේ? අපි දෙන්න මුලින්ම යන්නේ මම මහමෙවුනාට මට දවසක් ඇවිල්ලා කිව්වා මෙහෙම මේ යාළුවෙක් හම්බෙලා මේ යාළුවෙක් හම්බෙලා ඒ යාළුවත් එක්ක මහමෙවුනාව ගිහලා පන්සලක ගිහිල්ලා ඉන්න මට කිව්වා මෙහෙමයි මේ වගේ තැනක් තියෙනවා. ඉතින් මමත් හොයනෝනේ දෙයක් දැන් මේ පන්සල් වලින් මට කාගෙන්වත් ඇහිලා නැහැ. මම බණත් අහනවා එක එක වහනවා ඒ වුණාට කිසි දැනකින් අපිට අවශ්‍ය දෙයක් නැහැ. ඔව් අවශ්‍ය දෙයක් ඇහිලා නැහැ නේ දැන්. මං මගේ ඇතුලේ තිබුණා මේ කවුද මේක ඇත්ත කියන්නේ. මම බීච් එකට ගිහිල්ලා මම හැමදාම අපි මගේ ගෙදර තියෙන බීච් එකයි මම ගිහිල්ලා කල්පනා කරනවා කවුද මේක ඇත්ත කියන්නේ. දැන් මම සතුත් මරනවා අනම්මනම් කරනවා සේරම කරන්න කියන්නේ ජීවිතේ ඉතින් කර සාමාන්‍ය මිනිස්සුයෝනේ අපි. එතකොට අපි ජීවිතේ කරන්න ඕන දේවල් කරන ගමන් කල්පනා කරනවා කවුද ඇත්ත කියන කවුද මේක ඇත්ත කියන්නේ කියලා ඇතුලෙන් හොයනෝ දැන් එහෙම ඒකට උත්තරයක් නැහැ. ඉතින් එතකොට අපි දෙන්න දවස් අවසානේ අපි දෙන්න කතා කරමු. ඔව් කතා කරමු. දවස් අවසානේ අපි වැඩි කරලා අපි සාමාන්‍යයෙන් රෙස්ටුරන්ට් එකේ වැඩ නවත්තනකොට අපි පැය 12 විතර වෙනවානේ. ඔව්. ඊට පස්සේ අපි දෙන්නත් එක සමහරවල් පැය 2 3 ඔව් දෙන්නත් එක මොකද්ද මේ අපි කරන්නේ මොකද්ද ජීවිතේ අපි මේ මොකද්ද මේ කරන්නේ? ඇත්තටම මේ සල්ලි වල අපි හොයන හැමදාම මේක ඒ කියන්නේ අපි හෙව්ව දෙයක් ජීවිතේ. ඒ හෙව්ව දෙ මේ විදිහට හම්බුණා. හෙව්ව දෙ හම්බුණා කියන්නේ හෙව්ව දෙ චිත්තගල්ලේ ආනන්ද ස්වාමීන් වහන්සේගේ දේශනාවක් අහද්දි ඒක මම හිතන්නේ දැනුණා කියන්නේ මේ මේ බුදුන් වහන්සේ කියන්නේ සම්දිට්ඨිකයි කියන්නේ ධර්මය. ධර්මය සම්දිට්ඨිකයි අපි ගියේ මම හිතන්නේ සසිප් එකේ දේශනාව තිබුණේ. අපි දෙන්න ඉස්සෙල්ලාම දේශනාව අහන්න ගියේ. ඔව් සසිප් එකේ ඔය එකට දෙන්නම එකට යන්න. එකට යන්නේ එතකොට මුලින්ම මහ වැසි දවසක්. කොහොමද වැසි දවස වෙසක් එකට සතියක් දෙයක් වගේ තමයි තියෙන්නේ. එතකොට අපි යනකොට එදා මම මුලින්ම යනකොට මම දැක්කනේ පැවිදිරුවක් කොහොම මම නිකන් පා වෙනවා වගේ දැක්කේ පැවිදිරුව. හරි නිකන් මම මගේ ජීවිතේ මට ඒ වගේ පැවිදිරුවක් දැකලා එහෙම හැඟීමක් ඇති වුණ පළවෙනි අවස්ථාව. මම කල්පනා කරනවා මේ අභිධර්මයේ හරි මේ කියලා නේ කියන්නේ. මම දන්නේ නැහැ මට තේරෙන්නේ නැහැ ඒකින්ද මම හිතුවේ ඒ හාමුදුරුවගේ පොඩි හාමුදුරු නමක් වෙන්න ඇති. හරි නිදහස්. හරි නිදහස්. ඉතින් ඊට පස්සේ කොහොම අතුලට ගියා. අතුලට ගියාට පස්සේ ඒ කියන්නේ දේශනාවකට තමයි අපි ගියේ. ඒක දේශනාව තිබුණේ වෙසක් එක නිසා මේ සුකෝ බුද්ධාණං උපාදෝ සුඛා සංඝ සද්දම්ම දේශනා
සමග්ගානං තපෝසුකෝ කියලා ඒ ගාතාව තමයි විග්‍රහ කරේ ඒ පැහැදිලි කරේ ඉතින් මට අවශ්‍ය දේ තමයි එතන කියවුනේ ඒ කියන්නේ මම මං හෙව්වේ බුදුවරේ කවුද බුදුවරේ කියන්නේ කවුද බුදුවරේ මොකද්ද කරලා තියෙන්නේ يعني හරියට පැහැදිලි පැහැදිලි අදහසක් තිබුණ නැහැ ඉතින් ඒක අහද්දි මම නිකන් අර පාටියක ඉන්නවා වගේ ඒ මම සාමාන්‍ය පාටි වලනේ ෆ්‍රීඩම් එක ගන්න ඒ ඒ වගේ තමයි මට එතෙන්දි දැනුනේ ඉතින් ඒ පෑයම දැනුන්නේ නැහැ අත්තරම ඉතින් එතකොට ඒක නිසා ඉත්තගල්ල ආනන්ද සිහා මම ඒතකොට ඊට පස්සේ මේ සීවලි හාමු මේ චාමර මට CD අභිධර්මයේ CD 50ම ආරම්භ වුණා ඒ වෙලාවේ දැන් ඒ සැසිප් එකට ගිහිල්ලා සායනහේ දේශනා ඉවරුනාට පස්සේ කිලිම මම ගියා හාමිනාගේ ගාවට ගිහිල්ලා මම ඇහුවා සායනහ මට අපිට පැවිදි වෙන්න ඕනේ කියලා ඇහුවා එතන මම මෙයාත් දෙන්නවා ආ දෙන්නට ඔව් අපිට පැවිදි වෙන්න ඕනේ අපි දෙන්නා ඒ කියන්නේ දෙන්නම අපි ගිහිල්ලා ඇහුවා ඒ වෙලාවේ කොහෙද ඉඳලා ආවි කියලා මම කොමාතරේ ඉඳලා ආවේ හදිසි වෙන්න එපා කල්පනා කරලා බලලා එන්න කිව්වා ඒ කල්පනා කරලා බලලා තමයි මේ තීරණය ගන්න ඊට පස්සේ සායනහ මේ මේ භාවනා වැඩසටහන තිබිලා ඊට පස්සේ අපි දෙන්න එකට ඊට පස්සේ මම එදා භාවනා වැඩසටහන ඉවර වුණා භාවනා වැඩසටහනට සහභාගී වෙලා ඒ අපි දෙන්න අර දේශනාව අහලා ගෙදර ඇවිල්ලා යම් දවස් 3 4 කට පස්සේ ඒ භාවනා වැඩසටහන තිබුණා ඒ වැඩසටහනට ගියේ මමයි 30යි. ඒතකොට 30නේ. 30යි චාමරයි අපේ මල්ලි තමයි අපි දැන් එක්කන් ගිහලා එතන දැම්මේ. එතන ඉඳලා වාවන වැඩසටහන ඉවරුනාට පස්සේ මම මල්ලිට කෝල් කළා මෙහේ ගෙදර ආවා. ගෙදර ඇවිල්ලා මම අනිත් පැත්තට 30ට කෝල් එකක් ගත්තා. 30 මම යනවා. මම ගෙදර ඉන්නේ නැහැ කියලා. මම ඔබ මොකද කරන්නේ? මම ඔබත් වරෙන්. එහෙනම් මට බෑ මෙයාලා ඒතකොට අපේ 30ගේ තාත්තා නැති වුණා. තාත්තා නැති වුණේ ඒතකොට මාස දෙකකට විතර කලින්. ඒ අපි ඔය කතා වෙන සිද්ධිය කතා වෙන මොහොතේ මාස දෙකකට තුනකට කලින් අර තාත්තා නැති වුණේ. එතරම් යාඩ පෞලේ වැඩි වෙලා වශයෙන් මට ලොකු බාර බාරයක් තිබුණා. ඊට පස්සේ අපි දෙන්නා කොහර මම උදේට වරේ මට යන්න ඕනේ කියලා. ඔව්. ඊට පස්සේ මම මේ 30 ආවා. තව මගේ යාළුවෙක් ආවා. ඉතින් අපි දෙන්නත් එක තමයි ඉස්සෙල්ලම ගියේ තිත්තගල්ලට. ඉතින් සාමින්නාන්සර කෝල් කරලා අහලා මම එනවා කියලා දැනුවත් කරා. ඊට පස්සේ අපි දෙන්නා ඉස්සෙල්ලම එතකොට අපි හදන චෛත්‍ය දැන් ධම්මසේ මහසාරය අපි දෙන්නා තමයි ඉස්සෙල්ලම ගිහිල්ලා මේ කම්බි ගැට ගහුවා. ආහ්. එදා දැන් මම ගියේ වැඩ කරන්නනේ. චෛත්‍ය හදන්න උදව් කරන්න. දැන් අර ධර්මය අහලා බොහොම ප්‍රීතියක් තියෙන ඇතුලෙන් අතුලාන්දී දිනුන අර අඩුවට යම් කිසි දෙයක් වැටුණා වගේ මට තේරුණා. ඒ කියන්නේ කලින් තිබ්බ සතුටට නම් වෙනස් සතුටක් හම්බුණා. ඒක මට තේරුණා මම මගේ අතුලාන්දේ මම හෙව්වනේ යමක්. මම භෞතිකව හෙව්වා. ඒ කිසිම දෙයක් මට මම හොයන දේ නෙමෙයි කියලා මට තේරුම් ගියා. සල්ලිවත්, ගෑනුවත්, මේ යාන වාහනවත්, ඉඩම් කඩන්වත් මේ තියෙන වතු පිටිවත් නෙමෙයි. මගේ අතුලාන්දේ ලොකු අඩුවක් තිබුණා. ඉතින් අඩුව මට තේරුණා ඒක නිකන් ඒක මට ඒක වචන වලට හරවන්න බැහැ. ඒක දැනෙන දෙයක්. ඇත්තටම මට හදවතට දැනුණේ ඒක. දැන් මට අවුරුදු 4ම ආරකට 5කට පස්සේ මට දෙනවා මට දැනුණු දේ මට කොච්චර සමීපද මං හොයපු දේ මට ඇත්තටම ලැබුණා කියලා. ඒ කියන්නේ ඒ සතුට මට කවදාවත් මම කියන්නේ මිනිස්සුන්ට කියන්නේ දැන් මගේ අයියා පැවිදි වුණා. ඊට පස්සේ සතිමන්ත සාමිනාංශය පැවිදි වුණා. මම අපි මල්ලීට වුණත් කියන ඇවිල්ලා පැවිදි වෙන්නේ. මොකද මම ජීවිතේ විඳපු දේවල් එක්ක මම ජීවිතේ විඳවපු දේවල් එක්ක මම දැන් මගේ අතුලන් තියෙන සතුට මට ඔයගොල්ලන්ට පෙන්වන්න බෑනේ. ඒක මගේ අතුලේ තියෙන එක. එතන මම කියන්නේ ඕන කෙනෙකුට මගේ මල්ලීට උනත් මම කියන්නේ ඉන්න ඇවිල්ලා මාත් එක්ක ඉන්න. ඉතින් ඒක ඇත්තටම ඒ කාලයේ අමාරුවෙන් ගත්ත තීරණයක් ඒක. බොහොම අමාරුවෙන් ගත්ත තීරණයක්. මොකද අයියා කිව්වේ කවුරුවත් මට කිව්වේ නැහැ පැවිදෙන්න යන්න කියලා. හැමෝම මට කිව්වේ එපා කියලා. යාළුවෝ මට කිව්වෙත් නැහැ. මට ගෙදරින් කිව්වෙත් නැහැ. අයියා මල්ලේ මගේ තීරණය තනි තීරණය මම මේ කල්යාණ මිත්‍රයෙකුට උදව් කරා. අවසානයේ යාට තේරුම් ගිහිල්ලා තිබුණා. ඒත් අවසානයේ පොඩ්ඩක් තේරුම් ගියා. එයා එයා අවසානේ මුල දවස්වල මුලදී අපි දෙන්න කතා වෙද්දී අපි දෙන්න මේ සාමිනාහේ දර්ශන අහලා නැති කාලේ අපිට තිබ්බේ නැහැ අයිඩියා එකක් මේ ශාසනයේ සාමිනාංශ කෙනෙක් මේ නිදහස් වෙන මාර්ගය කියනවා වගේ. එවන මේ අපි තිත්තගල්ලේ සාමිනාහේ දේශනා හද්දි 30 වෙනස් වුණා. අපි දෙන්නම වෙනස් වුණා. එතකොට මෙයා කිව්වා මම කෝල් කරපු වෙලාවේ 30 ගෝ ඌ බම්මට තේරෙනවා. මං ගෝ මම යනවා බා. මම යනවා. ඉතර අපි මේ බොහොම මේ ඔය යාළුවෙක් විතර හිතන්නේ යාළුව දෙන්නෙක් අතර මේ සංවාදයක් යන්නේ. මම යනවා ගෙදර. එතන මෙයා කියන මට තේරෙනවා උඹ කියන එක. එහෙනම් මට දැන් එන්න බෑ. මට වගකීම් තියෙනවා. මම එහෙනම් මම යනවා. උඹ වරෙන් මාව දාලා යන්න. දැන් අපි දෙන්න උදේ ඊට පස්සේ අර භාවනා වැඩසටහන ගියාට පස්සේ ඉතින් අපි දෙන්න මෙයා ඊට පස්සේ ආවා. මෙයා හිටියේ නෑ. මාමත් එක ටිකක් කළා කතා කරලා අපි චෛත්‍ය කම්බි ගැට ගැහුවා. මේ ස්ලැබ් එක හරි ෆවුන්ඩේෂන් එක. ඊට පස්සේ 30ගේ මම දැනට 30 දැන් අපේ සතිමන් සාමිනාංශගේ ප්‍රොෆයිල් එක වෙනස් කරලා නැහැ 30 කුලරුවන් කියන නමෙන් තියෙන්නේ. එහෙනම් මෙයාගේ තාම කව ෆොටෝ එකේ ඉන්නේ මම ගිහිව මම පැවිදි වෙලා ඉඳෙද්දි 30 කාලේ අපි දෙන්න කතා කරන පින්තූරයක්. එතන මෙයා සැරින් සැරේ එනවා. හරිද? එතන මට කාලෙකට ආරංචි වෙනවා 30 අයන්ල මේකේ යාළු වෙලා. ඊට පස්සේ මම හිතන අපරාය දැන් ආයි මෙයාට දෙන්න විදිහ chance එක මෙයා ආයි නැති වුණා.
අතුලාද පොඩි දුකකුත් තිබුණා මෙයාට මම මම හොඳටම දැනගෙන හිටියා මම මේක මෙයාට කරන්න පුළුවන් මොකද පැවිද්ද කියන එක අපි හැමෝටම කරන්න පුළුවන් දෙයක් නෙමෙයි ඒක හරි මේ පරාර්ථචර්යාව කියන උපරිමේ එන මට ලැබෙන්නේ නැහැ කිසිම දෙයක් මට කරන්න පුළුවන් අනිමිසුර කරන්න පුළුවන් දේවල් විතරයි මට ජීවිතේ මං හදාගත්ත මට කාම ආශාව ඒ තියෙන දේවල් ඔක්කොම නැති වෙරි යනවා කියලා මට තේරෙනවා හරිද මට කරන්න දෙයක් මට ඕන වුණත් මට ඒ පැවිද්ද දුන මට දෙයක් කරගන්න බෑ ඉතින් එහෙම දුකක් තියෙනවා නම් ඇයි පැවිද්දට යන්නේ නෑ ඒක දුකක් නෑ එහෙම නැති වෙනවා කියන ඇත්තරම ඒ තියෙන ආශාවත් එක මම විඳපු දුක ඒ ආශාවත් එක්ක කොච්චර කරත් අර 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 බුදුහාමුදුර කතන කියන්නේ මස් කට්ටක් හපන බල්ලෙක් වගේ කටේ ලේ රහයෙද්දි ඌ ඒකම හපනවා ඒක ඇත්තරම මම අත්දැකීමෙන් 2012 ඉඳලා මම කියන්නේ අපි ගෙදරින් පිට කරන්නේ නැහනේ ගෙදරින් අපි ඔය නිදහස් කරන කාලේ අවුරුදු 18 ඉඳලා අවුරුදු 20 ඉඳලා 19 ඉඳලා මට පටන් ගත්ත කාලය ඇතුළත පැවිදිද තුලට යන අවුරුදු 26 තුල ඒ කාමයේ විඳීමේ ආශාවදියත් මට දැනුණා ඊට වැඩිය මට ආදීනව සෑහෙන්න තේරුණා ඒකෙන් එන ප්‍රශ්න ඒවා පරික්ෂම් කරගන්න තියෙන දුක ඒවා ගිලිහිලා යද්දී තියෙන කොච්චර කනගාටු මේ පපුව පිච්චෙනවා සම්බන්ධයක් කැඩලා ගියාට පස්සේ ඒ ඒ එන දුක බැඳීමක් ඇයි මේ කියන්නේ බැඳීමකින් තොරව මේ ලැබෙන නිර්ආමික සුවය මිනිස්සෙකුට දෙන්න පුළුවන් නම් මම හිතන්නේ ඒක තමයි ගෞතම බුදු රජාණන් වහන්සේ දා රාහුල කුමාරයට දුන්නේ. ඒක තමයි නන්ද කුමාරයට දුන්නේ. ඇත්තරම ඒ ශාක්‍ය වංශයේ මෙතනින් ඒ පවුලම ඉවර වුණා. ඉතින් ඇයි එහෙම දෙයක් කරේ? ඇයි එහෙම දෙයක් කරේ? බුදුන් වහන්සේ ලැබපු විමුක්තිය එච්චර ලොකුයි. එච්චර ඒකේ කොහොමද මම විග්‍රහ කරන්නේ? ඒක හින්දානේ ඒක දුන්නේ. මම කියන්නේත් ඒකයි. හරි. මේත් එක්ක දැන් එදා හිඳපු තිස්ස චාමර අද වෙනස් වෙනවා. උපවාස දකින්න මේ වෙනස කොයි වගේද වෙනස කියන්නේ ඇත්තරම මේ අපේ තිබුණු ප්‍රශ්න අපේ තිබුණු ප්‍රශ්න නැති වුණා කියලා මට තේරෙන්නේ. ඒ කියන්නේ මට දැන් මම අපේ සතිමන් සායන හිත කතා කරන අපිට අපේ සොයන්න තියෙන උමනාව අපේ හෙවීමට තියෙන උමනාව අර දේවල් පස්සේ යන්න තියෙන උමනාව නැති වුණා විතරයි. අපිට ඇත්තම දැන් ලැබුන්නේ නැහැ. දෙයක් හොයන්න නේද? ඒ කියන්නේ මම මේක මට ලබා ගන්න ඕනේ. මම මේක ජීවිතේ කරගන්න ඕනේ. මේක මං වෙනුවෙන් මම කරගන්න ඕනේ කියන දෙයක් නැහැ. කරන්න දෙයක් නැහැ. නැතුව කරන්න දෙයක් නැති තම තුල දින සැපය මං කොහොමද මිනිස්සුන්ට විග්‍රහ කරන්නේ? ඒ කියන්නේ එදා තිබ්බ මට මේ දේ වුණ කියලා එහෙනම් ලිස්ට් එකක් තියෙනවනේ. නිදහසක් ඕන වෙලා තිබුණා. නිදහස කියන එකත් ඕන වෙලා තිබුණා. ඒ අවශ්‍යතාවය, ඒක තණ්හාව. ඒක අර තණ්හාව තමන්න තියෙන ආශාව ෂේ වෙලා යන්න. ඒ කාලයත් එක්ක ෂේ වෙලා යන ෂේවිල්ල. ඒක ඇත්තට මං අත්දැකීමෙන් දන්නා. එතකොට මේ වගේ ඒ වගේ ගුරුවරයෙක් නැතුව මම පැවිද්දකට ගියා නම් මම පැවිද්ද කරගෙන ඉන්නෙත් නෑ. මම ඒකත් හොඳටම දන්නවා. මොකද මම වගේ මිනිස්සෙක් අපි පාටි දැම්ම. කොකේන්, එක්ස්ටසි, මැන්ඩි, ඊට පස්සේ ට්‍රිප්සිසි, ඇසිඩ්. ඔය ඔක්කොමත් එක්ක ඒ හිටපු ඒ විඳපු කාමයක්, කාම ලෝකෙත් එක්ක තිත්තකල්ලි ආනන්ද සිරි ස්වාමීන් වහන්සේ මුනිවරයෙක්. ඇත්තරම ඒ අපි වගේ මං වගේ මිනිස්සෙක් මෙහෙම කන්ට්‍රෝල් කියන්නේ මම වගේ මිනිස්සෙක් ඒ වගේ මෙල්ල කරපු මෙල්ල කිරිල්ල ඒක මටවත් හිතා ගන්න බෑ මට අන්තිමට අවසානයේ මොකද වුනේ කියලා මට මේ වගේ නිවෙන්න පුළුවන් නම් අතුලාන්තේ මේ නිවීම තියෙනවා නම් මම කියන්නේ නිවීම ගැන මිනිස්සුන්ට පේන්න නිකන් අර මේ බිම බලන් යන නිවීමක් නෙමෙයි මම කියන්නේ ඒක මගේ අතුලාන්තයේ තියෙන එක ඒක මට මම නිවිලා කියලා මට මිනිස්සුන්ට පෙන්වන්න අවශ්‍ය නැහැ මම කියන්නේ එච්චර ඒ වගේ ඇත්තට මේ වගේ මිනිස්සු ආරක්ෂා කරන්න මම ඇත්තට මේ සාමිනාන්දේ හරි ආදරේ සාමිනාන්දේ නෙවෙයි මම ඕන දෙයක් කරනවා මම කැමති එතන මිනිස් මං කැමති ඔයත් කවද හරියනවා මං කැමති හේමාලුත් කවද හරියනවා මං කැමති අමිලත් කවද හරියනවා මං කැමති හැමෝම කවද හරි ඇවිල්ලා ඒ පණිවිඩය අහලා ඒ අතුලාන්තේ ඒ මට දැනිච්ච හඳුර මට ඒගොල්ලොත් පොඩ්ඩක් හරි දනවන්න පුළුවන් නේද ඒක දැනෙන දෙයක් මට එච්චරයි ඕන ඒ සතුටට ආරාධනයක් කරනවා ඒ සතුට හොයාගෙන ඔබ වහන්සේත් යනවා මට එහෙම ලොකු අයිඩියා එකක් තිබුණේ නැහැ මට 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 තිබුණේ කියන්නේ මට මට තේරුණා මේ මේ ගිහි ජීවිතේ අපි මං හොයන දේ නැහැ කියන එක කියන්නේ ගිහි කියන්නේ රස්ස කොහමද මට සල්ලි හම්බ කරලා මට අනේ මන්ද මට එහෙම එකක් මට එහෙම එක අයිඩියා එකක් තිබුණා ඒක හින්දා මම කොහරි තාත නැති වෙලා දැන් ගෙදර මම තමයි වැඩිමලා නංගිලා දෙන්නයි මල්ලිලා දෙන්නයි ඒ වගේම මට දුන්නා මම මොකද මම අදටත් මගේ වැඩිපුර කරුත් වෙන මගේ තාත්තට ඒ කියන්නේ ඔහු තමයි මට මනුස්සත්වය කියන්නේ මිනිස්සෙක් වෙන්න ඒ කියන්නේ ඔහු මගෙන් බලාපොරොත්තු වෙන්නේ නැහැ දෙයක් මම ඒක දන්නු මරණ මොහොතේ වුණා මට දැනුන්නේ නැහැ. ඒ කියන්නේ මම බනහලා නැහැ. චිත්‍රකලේ හැමදෙරු හම්බෙන්නේ නැහැ මට.
උනාට මට ඔහු මම පස්සේ තමයි තේරුම් ගත්තේ මේ එහෙට ආවට පස්සේ ඇයි මට දැනුන්නේ නැති කියලා මම එච්චර ගරු කරන මිනිස්සයට දැනෙදි මට 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 ඒ වෙලේ දැනුනේ මම මේක කොහොමද කරන්නේ මේ මේ මලගෙද මරණේ එච්චරයි මට ඒක දැනුනේ පියා 40 සාක්කුවේ තිබ්බේ ඒකින්ද මම ඒ ඒ ඒවත් එක්ක මට කොහොමරි ඉන්නකොට බැඳීම් හා බැඳීම් වල තියෙන වේදනාව ඇතුලේ තිබුණා පසුතැවිල්ල පශ්චාත්තාපය ඒවට බෙහෙතක් නැහැ අර මම දන්නොත් අතන දැන් මම යනවා සිවිල් යාමුදුර කතා කරනකොටම එතන ගිහිල්ලා ආවම එතන ගිහිල්ලා මේ එතන ගියාම හරි අමුතු නිකන් නිවීමක් තියෙනවා මෙතන ආපු ගමන් ඔළුවට පොල්ලකින් ගහපුවගේ නිකන් හරි ඔළුව කැකුමයි වගේ මේ වෑවිල්ල මේ වෑ ඉන්නකොට ඒකින්ද මම කොහොමරි සීසන් එක ඉවර වෙලා මමත් සතියකට හරි හෙල්ප් එකක් දෙන්න ඕනේ කියලා පන්සලේ වැඩවලට මම ගියා ඒ ගියපු යාමන තවත් ඒ ගියපු ගමන ඊට පස්සේ වැඩ කරා වැඩ දුන්නා ඉතින් වැඩ කරගෙන ඉන්නකොට මට දවසක් අරදුන මෙතන තමයි ඉන්න ඕනේ මෙතන තමයි තන කියලා. ඒ තුනට බැඳීම් ජාලාව අනිකර ඉතින් ඇතුළ ආදර ආද පෙම්පතිය මතක් වෙන්නේ නැහැ වෙලා. මතක් හැමදේම මතක් වෙනවා හොඳට. වෙනදට වැඩිය හොඳට. මම කියන්නේ ඒක වෙනදට වැඩිය හොඳට දන්න ඒ කියන්නේ ඒක ඒක තමයි මානසික මම හිතන්නේ ඒක තමයි ස්වභාවය. ඒ කියන්නේ ඇදලා ගන්න තමයි බලන්නේ. හවසට ඉන්නම බෑ. ඉන්නම බෑ. විතරම යන්න කියලා කියන්නේ. ඵලයන් මොකක් හරි දීලා ඵලයන්. ඵලයන් තමයි එහෙම ඒකම දා කියන්නේ මාස දෙකක් තුනක් විතර කියන්නේ ලොකු එතන ඉන්න අනිත් සාමින් ආසල ලොකු හාමුදුරු හැමෝගෙම උදව් මත තමයි එතන රැඳෙන්නේ ඇත්තටම ඇත්තටම ඒ උදව්ව නැත්තම් එතන ඉන්න අමාරුයි ඒ උදව්ව උපරිමයෙන් උපරිමයෙන් දෙසියෝලි හාමුදුරු ඉතින් දවසක් මට මතකයි මට දැන් යන්න හිතිලා අඬනෝ දැන් කාමරය ඇතුළේ ඉඳන් අඬනෝ මම යනෝ ගෙදරට කතා කරලා මම ගෙදර යන සේරණ හාමුදුරුන්ට කියලා වැඳලා මම යනවා කියලා හිතාගෙන ආවා උදේ බුද්ධ වන්දනාවට ආවිල් හතරට විතර මං කිව්වා මේ उदाऊ मत අද මේ තන මේක දහස් කාලයක් ඉස්සරහටත් පවතී. අපි එහෙම හිතමු. හරි. අපි හඳුනේ අවසාන වශයෙන් මොකද කියන්නේ? අවසාන වශයෙන් මට කියන්නේ කියන්න තියෙන්නේ තරුණ පිරිසට මොකද මම ඒ කාලේ විඳපු දුක මම දන්නවා. කොච්චර සැප සම්පත් ලැබුණත් අවසානයේ හිර වෙන දනත් මම දන්නවා. ඒ කියන්නේ සල්ලි වැඩි වෙනකත් හිර වීමක්. ඇත්තරම එතනින් එහාට ඒ උපරිම ජීවිතයේ සියලුම දේවල් ලැබුණට පස්සේ එතනින් එහාට කරගන්න දෙයක් නැහැ. එතනින් එහාට එතනට ඒ කියන්නේ තමන් බලාපොරොත්තු වෙන තමන්ගේ හීනවල තිබුණු ලෝකය සම්පූර්ණ වුණාට පස්සේ තමන් අපේක්ෂා කරපු නිදහස තමන් හොයපු සැනසීම තමන් හොයපු හිතේ නිදහස නැහැ කියන එක තේරුණාට පස්සේ අසරණ වෙනවා ඒ අසරණයම වහසටත් මට ඒක තේරුණා මට ඒක දෙනවා මට කියන්න තියෙන්නේ ජීවිතේ දේවල් කරන්න දිගටම ජීවිතේ දේවල් ලබා ගන්න උත්සාහ ගන්න ඒ කියන්නේ තමන් තමන්ගේ තියෙන ටාගට් තමයි ඩිග්‍රී නම් තමන්ගේ ව්‍යාපාර නම් තමන් ඒ හොඳටම කරන්න කරලා ඒ කරන ගමන් අපේ සාමින්වංශගේ දේශනා YouTube එකේ තියෙනවා. මෙතන මේ දේශන අහන්නේ දේශන අහන ගමන් තමයි කරන වැඩේ දිගටම කරගෙන යන්නේ. නැත්තම් අර බොරුවට බිස්නස් නවත්තලා බොරුවට සම්බන්ධකම් කඩාගෙන කියන පැවිදි වෙන්නේ නැත්තම් තමන් පැවිදි වෙන්න එනවා නම් ප්‍රශ්නයක් නැහැ. පැවිදි වෙන්නේ නැත්තම් ඒ කරන දේවල් කරගෙන යන ගමන් තමන් ඒ දේශනාව ඒ විමුක්ති මාර්ගයේ දේශනාව ඒ පරිසෝතගාමි චින්තනය ඒ දේශනාව ඒ අනිත් පැත්තට හිතන දේශනාව අහගෙන යන ගමන් තමන් කරන දේවල් කරගෙන යන්න අනිත් ජීවිතේ මට මම ජීවිතේ නැති කරගන්න හිතුව මිනිස්සෙක් මම ජීවිතේ නැති කරගන්න හිතුව මිනිස්සෙක් මට මේ දේශනාව ඇහුන් නැත්තම් මං අද ජීවතුන් අතර නෑ කොනාර ඇත්තටම මම නෑ මොකද මම මේ ඔළුවට මාගේ ડિප්‍රෙෂන් වැඩි වෙලා මම මෙහෙම ගහ ගහ හිටපු අවස්ථාව මට මතකයි මේ පැත්ත රතු වෙනකන් මේ පැත්ත රතු වෙලා තියෙන්නේ මගේ කණ්ණාඩියෙන් බලද්දි මට මංගල ලොකු දුකක් තිබුණා. එතකොට ඒවත් එක්ක ඒ ජීවිතේ නැති කරගන්න හිටු මම අද මගේ මම ඇතුලේ සන්තෝෂයෙන් පුරවගෙන මම ඒ සන්තෝෂේ මිනිස්සුන්ට කියනවා. ඉතින් මම කියන්නේ බලන් ඉන්න කවුරු හරි ඉන්නව නම් ඒ වගේ ජීවිතේ නැති කරගන්න බලාගෙන දේවල් එපා වෙලා අර මේ කරන්න තියෙන ඔක්කොම කරලා තමන් අසරණයි කියලා හිතනව නම් ඇත්තටම මේ මිනිස්සුන්ට තමයි දහම තියෙන්නේ. අඟුලි මාලල. මිනිස්සු මරපු අය පටාචාර. ඊට පස්සේ අම්බපාලිලා ගණිකාව. එතකොට ඒ වගේ ඒ ජීවිතේ ඔක්කොම කරන්න දේවල් කරව මිනිස්සු අසරණ වෙච්ච මිනිස්සුන්ට තියෙන දහමක් බුදුහාමුදුරු දේශනා කරේ. බොහොම සුළු පිරිසයි
උගත් අර ඒ කියන්නේ බ්‍රාහ්මණ පවුල් වලින් ඇවිල්ලා තියෙන. සාරිපුත් ස්වාමීන් වහන්සේට සාරිපුත් ස්වාමීන් වහන්සේ ගිරග්ග සමාජය කියන නයිට් ක්ලබ් වලට ගිහපු අය නේ. අද කාලේ වගේ නයිට් ක්ලබ් වල. ඒගොල්ලොත් ඒ කාලේ අපි දෙන්න සමහරවිට පාටි ගියා අපි දෙන්න කතා කරනවා. පාටි වලට ගියාට අවසාන කාලේ 2015 වගේ මොකද්ද මේ කරන්නේ? මිනිස්සු හොඳ නරක දැඟල් අපි දෙන්න කතා කරනවා. එතකොට මම දන්නවා ඉතින් ඒ සමාජ මට්ටම් වල ඒ අයට දැනෙන්නේ කොහොමද කියන්නේ. ඒ වගේම නැත්තරම නැති වුණාමත් දැනෙන්නේ කොහොමද කියලා. දැන් ඕගොල්ලන්ට තේරෙලා ඇති මේ කොරෝනාත් එක්ක කොරෝනා තත්ත්වයත් එක්ක මිනිසුන්ට තියෙන ප්‍රශ්න. එතකොට මම කියන්නේ ඒගොල්ලන්ට මේ දහම අහන්න දහම අහලා ඒ මේ කියන පණිවිඩය හරියට තේරුම් අරගෙන ඉතින් අපිත් එක්ක එකතු වෙන්න පුළුවන් අපේ සාමිනාංශගේ දේශන අහන්න පුළුවන්. ඉතින් අපේ සාමිනාංශල දැනට 19 දෙනෙක් ඉන්නවා. අපේ මේ වයසේ අය අපි 27 28 31 දැන් අපිට 31යි. ඒ වයිසේ ඉන්නේ. එතකොට අපිත් එක්ක ලස්සන ඒ මාර්ගය වඩාගෙන යද්දි ඒක තේරුම් ගනිද්දි ඒ ජීවිතේ ලස්සන වෙන විදිය අපේක්ෂාව වලින් තොරව අපි වැඩ කරන විදිය බලාපොරොත්තු වලින් තොරව අපි වැඩ කරන විදිය ඒත් හරි ලස්සන මම හිතනවා ඉස්සරහට අපිට මේ සාමිනාංශයට ගොඩාක් ප්‍රශ්න එනවා. මම දන්නවා ඒක සමාජයෙන් එක මාර්ගපාක්ෂික ප්‍රශ්න මොහොත් වෙනවා. ඒ දිුණත් අපි අපේ හයියෙන් අපේ ශක්තියෙන් අපේ අතුලාන්තයේ තියෙන අපි දන්නවා අපි කරන දේ මොකද්ද කියලා. ඉතින් ඒකත් එක්ක මේ මිනිස්සු කාලයක් අපි මේ දේ කොහොමත් අපි මැරුවත් අපි මේ කරන වැඩේ අපි කරගෙන යනවා. ඒගොල්ලෝ අපි මරයි. අපිට ප්‍රශ්නයක් නැහැ. මොකද අපි පැවිදි උනේ භෞතික සම්පත් බලාපොරොත්තු වෙන්නේ නෙවෙයිනේ. අපි පැවිදි උනේ අපේ විමුක්තිය වෙනුවෙන්. මේ විමුක්තිය වෙනුවෙන් අපි මැරෙන්න උනත් සූදානම්. ස්වාමීන් වහන්සේ වෙනුවෙන් මැරෙන්න උනත් මම සූදානම්. ඒ දර්ශනය වෙනුවෙන් මම මැරෙන්න සූදානම්. එතකොට අපි මේ දේවල් මෙහෙම දිගටම කරගෙන ගියොත් කවදා හරි අපිට බලන්න පුළුවන් ඒ ගුරුකුලයක් ලස්සන. සත්‍ය පණිවිඩය දේශනා කරන මිනිසුන්ට සත්‍ය කියන මිනිසුන්ව සතුරට පත් කරන ඒ නිර්වාණ මාර්ගය දේශනා කරන සංඝ පිරිසක් තහසිවුරු පොරෝගත සංඝ පිරිසක් හරි මේ සංවාදයට එකතු වුණාට අදට ගිහින් එන්නම් සියලු දෙනාටම සුබ අලුත් අවුරුද්දක් වේවා ඒ වගේම සම්මා සම්බුදු සරණයි මම අවිෂ්ක විරාජ් හොනාර ඒ මොදිවට මේ මොනවාද ඔයවේ රසත්තඩි ගානත්තඩු මගේ ජාමෙත් බේරන මෙල්කෝ රස කිරිතේ හඳුන්වා දෙන මෙල්කෝ රස කිරිතේ දේ වෙනුවෙන්ම උපන් කිරි